මම අධ්‍යාපනය යනවා ඔය කියන කට්ටිය එකම එකම ඉස්කෝලේ ඉඳගෙන ඒ වගේම මම පදිංචි වෙන්න එහෙම නැත්නම් සහෝදරත්වයේ දක්වන්න මේ ඉන්න සිංහල බෞද්ධ කතෝලික හින්දු මුස්ලිම් මේ ජනතාව සියලුම දෙනා එකම එකතු වෙලා මේ අදට ජීවත් වෙනවා නම් මොකක්ද උවමනාව ඉන්දිකව පිටමං කරන්න කියන එක මම නම් ඒගොල්ලන්ගේ ගාම මේ අවස්ථාවේ එනිසා මට දැන් වයිවිය දේශපාලනය මට එහෙම කරන්න උවමනාවකුත් නැහැ මගේ කතාවෙදි කවුරුත් බලාපොරොත්තු වෙන්නත් එපා එක එක කියලා මම ගහයි කියලා එක එක කෙනාට ගහන්නේ නැතුව මම දන්නවා හය වෙනි දවෙත්දී හොඳට වත්තන්න කියන එක මම තමයි දාන්නට කියනවා මම දාන්නට मिनिस्टर ඒ ආසාවෙන්ද එහෙම නැත්නම් උවමනාවෙන්ද දේශපාලනයට මේ සරත් ගුණම් යමතුමාලගේ මහා නාම නිසා දේශපාලනයෙන් උපයන්න මම ආවේ නැහැ. දේශපාලනයේ උපයන අයද මේවා සමහර වෙලාවට අහන්නින් අමාරු වෙයි. හැබැයි ආදරණීය අම්මේ තාත්තේ හිතවතුනේ මම අද සූදානම් වෙන්නේ වෙන කාරණයක් කරන්න. මම අද සූදානම් වෙන්නේ මාව දිවුල පිටේ 90%කට වැඩි බෞද්ධ ජනතාව කතෝලික එක්කෙච්ච මාම ඉස් බුදුරෙන් පිළි අරගෙන පන්සල්වල ගෞතම මහා ස්වාමීන් වහන්සේලා ගෞතම සංඝරත්නය ඒ වගේම සියලු මාගමිකයින් ආදරෙන් මාම වැඳගෙන මාම ප්‍රාදේශීය සභාවේ සභාපති කරලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් කරලා ඊට පස්සේ රාජ්‍ය ඇමතිකමේක් කළේ මීගම්වත් කඩානම් දීර්ඝම දියුණුවකියා සියලුම දායක තුලා කියන එක මම තමන්නක් කරන්නේ. ඒක මම එදා එහෙ ගියද අද මට මීගම්ව ගැන අයිතියක් තියෙනවා. ඒ අයිතිය මම ඉල්ලන්නේ මේ තැන පොඩි වෙන වේදනාවෙන් ඉන්න මිනිස්සුන්ට යම් කිසි සැනසීමක් දෙන්න. එදා අපි 2005 ජනවාරි 8 වෙනිදා පෙරදිලා එක බස් එකක් මේ මීගමුවේ මහින්ද සුරකට අරගෙන ගියේ නැහැ. ඒ බස් වල තම තමුන්ගේ උවමනාවට තමයි නුගේගොඩට ජනතාව යතුනේ. ඊට පස්සේ අපි ආණ්ඩුව එහෙම නැත්නම් පාර්ලිමේන්තු නැතිවරණ ඉදිරිපත් වෙලා ඒ ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කළාම 8 දිනක් ගින්නා 4 දිනක් ගියා. මම කියන්න ඕනේ නැහැ කවුද කියලා. ඊට පස්සේ අපිට පක්ෂයක් තිබුණේ නැහැ. ජනාධිපතිතුමාලා පන්න පන්න දහත්දී අපි ඒ කුටි කාගෙන හිටියා ඒ වේදනා විමසගෙන හිටියා අප හිරජවල දැක්මා අපේ හිඳවතුන්ව ස්ථාන මාරු කළා මාර්ගණය කළා එමේ අපේ ත්‍රිවිල් එකේ අයියා ඉන්නවා අපි 2015 16 අපි අතන කොප්පල හන්දිය පාක්කේට අහනවා කොහොමද මහින්ද මහත්තයාගේ බින්දුවරේ ගහගෙන මේ ත්‍රිවිල් රස්සාව කරන්න කියලා ඒ පොඩි මිනිස්සු හැමදාම මහින්ද මහත්තයාගේ ආශිර්වාදයෙන් මහින්ද මහත්තයාව රැක්කා. ඒ පොඩි මිනිහෙන් කිව්වා උන් එක්ක එකතු වෙලා මට මහින්ද මහත්තයාව රකින්න පුළුවන් වුණා. ඒක තමයි මගේ ජයග්‍රහණය. මගේ අම්මා තාත්තා දුන්න එකක් නෙමෙයි. සරත් දුන්නත් හැමතුමාම මට මඟ පෙන්නවා. සකවුල උදව් කළා. නමුත් පොඩි මිනිස්සු එක්ක අපි ඉඳගෙන මහින්ද මහත්තයාව ආරක්ෂා කළා. මහින්ද මහත්තයාව ආරක්ෂා කරලා අපි පොල්ටුව හදාන්නේ අපි අපි ගෝල් ප්ලේස් යන්න එහෙම නැත්නම් ඔය එක එක රැලි වලට විරෝධතාව වලට අපි යන්න සූදානම් වෙන්නේ මේ පළවෙනි සාකච්ඡා කෙරුවේ මේ සකවුල් වල අපි මේ ඉන්න මන්ත්‍රීවරු ටික අතර එකතු වෙලා එදා කවුරු తిරියේ නැහැ අපි කිව්වා පුළුවන් තරම් පිරිස එකතු කරගන්න කියලා මුස්ලිම් සහෝදරත්වය දමිණ සහෝදරත්වය අපේ කතෝලිකයෝ සියලු දෙනා එක බස් එකේ ගිහිල්ලා මීගමුව සලකුණු කෙරුවා අපිට දෙන දුක මීගමුව නැතිවරණ දෙකකින් කඩාගෙන වැටුණා පොරටු ඔසෝලා යන කෙනෙක් මීගමුවේ හිටියේ ආදරණීය අම්මේ තාත්තේ හිතවන්නේ ඒකට තල්ලුවක් දෙන්න එහෙම නැත්නම්
දෙකක් පෙරදුනාට මේ මැතිවරණයෙන් ඉහළින්ම මීගමුව දිනවන්න තමයි ඇවිල්ලා තියෙන්නේ කියන එක ඔබ කවුරුත් අහන්න කියලා කියනවා. සාමිලාව ගන්නවා. ගරු මහත්මනි මේ සහෝදරත්වය හදන්න අපේ අභියතුන් මැල්කම් රන්ජිත් කාර්ලන් හිමිපාණන් දුන්න පණිවිඩය මොකක්ද? අද සමහරු ගිහිල්ලා කතෝලිකයන් අතර මුස්ලිම් සහෝදරයන්ට බයිනවා. මුස්ලිම් සහෝදරයන් අතර කතෝලිකයන්ට බයිනවා. සංගීතාව නැති කරන මේ නිසා මේ සහෝදරත්වයෙන් මේ මිනිස්සුත් එක්ක මේ වීගමේ ජීවත් වෙන වටපිටාව හදන්න ඒගොල්ලන්ට එකවර එකවරනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙල දැක්ම දර්ශනය ඉස්සරහට ගෙනියන්න තමයි අපේ වගකීම. ඒ නිසා ඒ වගකීම අපි කොන්දේසි විරහිතව කරනවා. ගෝඨාභය මහත්මයා ඉල්ලනවා එක දෙයක්. මොකද ඉල්ලන්නේ මං එක්ක රට කරන්න පුළුවන් මිනිස්සු ටික, මං එක්ක ආණ්ඩුව ගෙනියන්න පුළුවන් මිනිස්සු ටික පාර්ලිමේන්තුවට වන්න. ඒක තමයි එතුමා ඉල්ලන්නේ. හැබැයි ඒකේ වරදාම නැහැ, වරප්‍රසාද නැහැ, ඉඩම් ගණන් ගන්න බෑ, දේපොළ එකතු කරන්න බෑ, රට සභාවට යන්න බෑ. කැපකිරීමෙන් දැයන පොඩි වෙන දීවරයා කක්කරුවා මේ වීගමේ මිනිස්සු රකින්න පුළුවන් නම් ඒක තමයි අපේ ජයග්‍රහණ ආදර්ශය.